අද සාමාන්‍ය සමයේ 9 වෙනි සතියේ සිකුරාදා දිනයි. මේ දවස් ටිකේදීම අපි දේව වචනයත් එක්ක මෙනෙහි කරන්නේ සම්බන්ධතාවයන් ගැනයි. එහෙම සම්බන්ධතාවයන් ගැන කතා කරද්දී අද දවසේදීත් අපිට ප්‍රකාශ කරන මොන ආකාරයෙන්ද අපේ මනුෂ්‍යයන් අතර තියෙන සම්බන්ධතාවයන් දෙවියන් වහන්සේ විසින් කැටයම් කරන්නේ දෙවියන් වහන්සේ තුල තේජස්ත්‍රියට පමුණුවන්නේ කියලා. ඊයේ දවසේදී අපි දැක්කා ඉතාමත්ම අරගලකාරී වූ විවාහයකට තෝපියස් සාරත් සමග සම්බන්ධ වෙනවා. සාරාගේ මුලින් විවාහ වෙච්ච සියලු දෙනාම ඒ මංගල රාත්‍රියේදී නැති වෙtti දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුල දෙවියන් වහන්සේ තුල තිබූ විශ්වාසය තුල මොන ආකාරයෙන්ද මේ තෝපියස් සාරව තමගේ සදාකාලික භාර්යාව බවට පත් කරගන්නේ දෙවියන් වහන්සේ ඒ විවාහය මොන ආකාරයෙන්ද ආශිර්වාද කරන්නේ කියලා. ඉතින් ඒක ආකාරයෙන් බලන කල්ලි අද දවසේදී අපි දකිනවා අන්දව සිටින තෝබියස්ගේ පියාණන් වන තෝපිත් මේ විවාහය අනු හසින් තමගේ පුත්‍රයාව දැකීම තුළින් තමගේ පුත්‍රයාගේ මනාලිය දකින්නට ඒ අන්ද භාවෙන් මිදෙන ආකාරය දෙනහන්සේ පුත්කලෙක් තුළින් අනිත් අයවත් ආශිර්වාද කරනවා කියන දේ අපිට මේ තුළ පැහැදිලි කරනවා. ඒ වගේම ජේසුන් වහන්සේ අද දවසේදී අහන ප්‍රශ්නය සමයි කොහොමද ලේකම්වරු කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ දාවිද්ගේ පුත්‍රයා කියලා. මොකද දාවිද් තමන්ගේ ජීවිතයේදීම පැවසුවා උන්වහන්සේ තමන්ගේ ස්වාමියාණන් කියලා. ඇත්ත තමයි ක්‍රිස්තුන් වහන්සේ පැමිණෙන්නේ දාවිද්ගේ පරපුරෙන් දාවිද්ගේ වංශෙන්. නමුත් ඒ ජේසුන් වහන්සේ දාවිද්ට පෙර සිටම්ම පැවතුණු තැනන් වහන්සේ බැවින් උන්වහන්සේ දාවිත් රජතුමන්ටත් ස්වාමියාණන් වන බව. එහෙමනම් අපි තාමත් සමහර වෙලාවට අපි අදහන ඒ ජේසුන් වහන්සේ ගැන හරි වැටහීමක් නැහැ, හරි පැහැදීමක් නැහැ. ඒක නිසා අපේ ජීවිතවලේ සම්බන්ධතාවය හරියට ගොඩනැගිලා නැහැ. ඒ සම්බන්ධතාවය තුළ අපේ ජීවිත ස්පර්ශ වෙලා නැහැ. ඒ සම්බන්ධතාවය තුළ ස්පර්ශ වුණා නම් අපේ ජීවිත අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතාවවලදීත් ඒ ජීවිත අනිවාර්යයෙන්ම වෙනස් වෙන බව, ආශිර්වාදිත වෙන බව අපිට පසක් කරනවා. එහෙනම් ජේසුන් වහන්සේත් එක්ක අපේ තියෙන ඒ සහෝදරත්වය තුළ අපේ සහෝදර සහෝදරියන් එක්ක තිබෙන සම්බන්ධතාවය තුළ ගොඩනැගෙන්නට අපි වරම් ආයත සිටිමු. ඔබ සැමට ජෙසුපිහිට.